තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාට. සුපුරුදු පරිදි ජයටීවී සත්තිස් බෝධිපාක්ෂික ධර්ම දේශනා වැඩසටහන් මාලාවේ තවත් එක් දේශනාවක් ආරම්භ කරන්නටයි මේ සෝතානම. ධර්ම දේශනාව සඳහා අපගේ වන්දනීය ආරාධනාව පිළිගෙන දම්සභා මණ්ඩපේට වැඩම කළ අප ස්වාමීන් වහන්සේ පූජ්‍යපාද පුහුල්වැල්ලේ සාරද ස්වාමීන් වහන්සේ. අප ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. එසේනම් මෙම උතුම් වූ සද්ධර්මය ලොවට පසක් කරනු වස් අප ස්වාමීන් වහන්සේට නමස්කාර පූරකව ආරාධනා කර සිටිමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මනෝ පුබ්බංගම ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා තතෝ නං දුක්ඛමං වේති චක්ඛංච වහතෝ පදන්ති. සදා වන්දනීය පූජනීය ගරුතර අපේ ලෝකවාසී මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්නතුනි, අද දවසෙත් මේ සූදානම් වෙන්නේ ජය රූපවාහිනී නාලිකාව තුළින් විකාශනය වන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම දේශනා මාලාවේ තවත් එක් දේශනාවක් ශ්‍රවණය කරන්න. පින්නතුනි, අපි මේ දවස්වල මේ බෝධිපාක්ෂික ධර්ම දේශනා මාලාව තුළ කතා බහ කරන්නේ, දේශනා සිදු කරන්නේ සති බලය පිළිබඳ, සිහිය කොහොමද බලයක් බවට පත් කරගන්නේ කියලයි. අපි කලින් දේශනාවල සිහිපත් කරලා තියෙනවා සිහිය කියන එක පින්නතුනි කෙනෙකුගේ ජීවිතයට කොච්චර වටිනවද කියලා. පින්නතුනි, දැන් මේ ධර්ම දේශනාව පින්නතුන් ශ්‍රවණය කරනවනේ, මේ ශ්‍රවණය කරන ධර්ම දේශනාවත් එක්ක මනස ඇද බැඳ තබා ගන්න නම්, මේ ශ්‍රවණය කරන ධර්ම දේශනාව සමග මනස ඇඳ පැද තබා ගන්න නම් අනිවාර්යෙන්ම සිහිය තියෙන්න ඕනේ. සිහිය නැති වුණොත් මනස පිටපයින්නවා. හරියට පින්නතුණි, අපි හිතමු කූඩුවක දාලා සුනකෙක් අපි ඇති දැඩි කරනවා. හැබැයි කොයියම වෙලේක හරි මේකේ දොර වහන්න බැරි වුණොත් මොකද වෙන්නේ? ඒ දොර වහන්න බැරි වුණු ඇසිල්ලෙම සුනකයා කූඩුවෙන් එළියට පයින්නවා. අනේ සුනකයා වගේ තමයි හිත. ඒ හිතට රැකවරණේ තමයි, ආවරණේ තමයි පින්නතුනි අර කූඩුව බඳු සතිය. ඒ හිතට කූඩුව බඳු අර රැකවරණය නම් වූ සතිය නැති වුණොත්, අර කූඩුවේ දොර ඇරපු ගමන් එළියට පයින්න වගේ මේ හිත පිටපයින්නවා. පිටපයින්නවා කියන්නේ එක්කෝ අතීතයට දුවන්න පටන් ගන්නවා. අතීතේ රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, ස්පර්ශ ආරම්මන වශයෙන් අතීතේ විඳපු කාමයන්ට, අතීතේ විඳපු ආදරයකට හරි, අතීතේ තමන්ට අයහපත කළ තරහකාරී පිටිපස්සේ හරි මනස දුවන්න පටන් ගන්නවා. කූඩුවේ දොර ඇරපු ගමම බල් එළියට පැනලා මොකද කරන්නේ? දුවන්න පටන් ගන්න, ඉබාගත යනවා. අන්න ඒ වගේ ධර්ම දේශනාව සමග ඇඳ බැඳ තබා ගන්න, මනස ඇදබද තබා ගන්න උපකාර වන සිහිය කියන එක නැති වුණු ගමම්ම කූඩුවෙන් එළියට බැනපු සතා වගේ මනස විභාගාත යන පටන් ගන්නවා. අතීතයේ විඳපු දේවල් පිටිපස්සේ දුවන්න පටන් ගන්නවා. අතීතයේ
තමන්ට අසාධාරණකම් කරපු අය පිටිපස්සේ දුවන්න පටන් ගන්නු නැතිනම් අනාගත අරමුණක් ඔසේ දුවනවා. දැන් බණ ටික අහලා ඉවරල කරන්න තියෙන දේක් ගැන, හෙට දවසේ කරන්න තියෙන දේක් ගැන, නැත්නම් විඳින්න තියෙන දේක් ගැන හරි බලන සමයට බණ ටික අහලා ඉවර වෙලා තේකක් බොන්න හිතුවනම් අන්නේ තේක බොන අදහසට හිත වැඩ කරනවා. කියන්නේ තේක කියන්නේ දිව පිනවන එකක්. අන්නේ දිව පිනවන දේ අරමුණු කරලා අනාගතේට හිත දුවනවා. හොඳට හිතර ගන්න පින්නතරේ කූඩුවේ අර හතර පැත්තෙන් ආවරණය වෙච්ච කූඩුව තුල සුනකයා රැඳිලා ඉන්නා වගේ සිහිය කූඩුව වගේ නම් ඒ තුල හිත රැඳිලා තියෙනවා. හැබැයි කූඩුවේ එක පැත්තකින් හරි දොර ඇරුණොත් අරයා පයින්න වගේ එළියට. සිහිය නැති උණු ගමම්ම හිත පයින්නවා කාමයන්ට. පින්නතුනි අපේ පින්නතුන්ට මතක ඇති අර බුදුරජාණන් වහන්සේ කාලේ වැඩ හිටපු බුදුරජාණන් වහන්සේ කාලේ සිද්ධ වෙච්ච සිද්ධියක්. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ ඉදිරියේ හිටපු කිහිප දෙනෙක් හැසුරුණු විදිය. එකක් තමයි එක්කෙනෙක් බුදුරජාණන් වහන්සේ බණ දේශනා කරද්දී පොළව හරහා ඉඳලා තියෙනවා. එනි මේක ඇතුලේ අපට සිහිය ගැන ලොකු කතාවක් මතු කර ගන්න පුළුවන්. ඒකයි මේ කතාව මතක් කරන්නේ. එක්කෙනෙක් කරලා තියෙන්නේ පොළව හරහා ඉඳලා තියෙනවා. එහෙනම් මෙයාට ඒ වෙලාවේ මෙයාගේ හිත තිබිලා තියෙන්නේ පොළව අරමුණු කරලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ අරමුණු කළ නෙමෙයි. එහෙනම් සිහියෙන් බැහැරයි. මෙයාට ඒ වෙලාවේ හොඳ සිහියක් තිබ්බනම් මෙයාගේ හිත පොළවත් එක්ක නෙවෙයි සම්බන්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයත් එක්ක. එහෙනම් සිහිය නැති නිසා තමයි, සිහියෙන් පිටපැන්න නිසා තමයි අර මනස පොළව හරහා ඉන්න මට්ටමකටපත් උනේ. ඒකට පෙර සසර පුරුද්දත් බලපෑවා. ඊළඟට බලන්න පින්නතුනි, එක්කෙනෙක් ගහක කොළ කඩ කඩින්න, එයාට කොළ අරමුණු වෙන්නේ. කොළ කඩන චේතනා, කොළ දකින චේතනා වශයෙන් කොළ අරමුණු වෙන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය තුල හිත ඇදබද තබා ගන්නට හේතු වෙන සිහිය එතන නැහැ. අසිහියෙන් මෙයා ඉන්නේ. ඊළඟට තව කෙනෙක් මොකද කරන්නේ? අහස දිහා බල බල ඉන්නවා. එතකොට මෙයාගේ හිත වැඩ කරන්නේ අර ධර්ම දේශනාව නම් වූ කුසල ආරම්භණය තුල නෙමෙයි. අහසත් එක්ක ගනුදෙනුවක් තියෙන්නේ. අයෝනිසෝ මනසිකාරයක් එතන තියෙන්නේ. ඊළඟට පින්නතුනි, තවත් කෙනෙක් මොකද? නිදි කිරා වැටෙනවා. එතකොට කොහොම සිහිය නැහැනේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයත් එක්ක සිහියෙන් නැහැ. මෙයාගේ මනස නින්දට වැටිලා. එතකොට පින්නතුන් මෙහෙම හිතන්න. පින්නතුන් බණක් අහනවා, කකුල් දෙක හොලව හොලව. කකුල් දෙක හොලව හොලව බණ අහනවා. එතකොට මොකද වෙන්නේ? කකුල් දෙක හොලවන චේතනාවක් පහළ වෙන්න ඕනද නැද්ද? එතකොට ධර්ම දේශනාවෙන් වරින් වර හිත පයින්නවා කකුල් දෙක හොලවන චේතනාවලට. කියන්නේ සිහියෙන් තොරයි. එතකොට අපි හිතමු අතේ පෑනක් තියෙනවා කියලා. අතේ පෑන ක්ලිප් එක දානවා, ආපහු ගලනවා, ආපහු දානවා, ආපහු මේ බණ අහන අතරේ. එහෙම සමහර අය ඉන්නේ පින්නතුනේ. අතේ පෑනක් තියෙනවා, ඔය ක්ලිප් එක ගලවනවා, ආපහු දානවා, ගලවනවා, දානවා. එතකොට ඒක ගලවන්න දාන්න චේතනා පහළ වෙන්න ඕනද නැද්ද? පහළ වෙන්න ඕන. එතකොට ඒ වෙලාවට ධර්ම ශ්‍රවණ චේතනා තියෙනවද? නැහැ. ඇයි? සිහිය නැහැ නේද? ඊළඟට බලන්න, සමහර අය තේ බිබී බණ අහනවා. සමහර දේවල් අනුභව කරන ගමන් බණ අහනවා. එතකොට ඒ අනුභව කරන චේතනා පහළ වෙන්නේ. ඒ රස විඳීමේ චේතනා පහළ වෙන්නේ. එතකොට ධර්ම ශ්‍රවණ චේතනා පහළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ධර්ම දේශනාවත් එක්ක සිහියෙන් සම්බන්ධ වෙලා නැති අවස්ථා තමයි ඔය රස විඳින අවස්ථා, පෑන ක්ලිප් එක දාන අවස්ථා, කකුල් හොලවන අවස්ථා. එතකොට පින්නතුන් හිතන්න, බණ අහනවා කියලා කිව්වට සිහියෙන්ම බණ අහනවා කියන්නේ ඇහෙන බණපදයක් බණපදයක් පාසාම පින්නතුනි සිහිය පවත්වගෙන බණ කියනවා කියන එක හරිම අමාරුයි පින්නතුනි. එක අතීතයේ හිත දුවනව, නැත්නම් අනාගතයේ හිත දුවනව, නැත්නම් වර්තමාන මොකක් හරි සිද්ධියක් කරන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් වර්තමානයේ ඇහෙන යම් කිසි ශබ්දයක් පිටිපස්සෙ හිත දුවන්න පටන් ගන්නවා. එතකොට මේ සිහිය කියන එක කොච්චර වැදගත්ද කියනවනම් බණ ටික අහන්න පවා සිහිය තියෙන්න ඕන. හොඳට මතක තියාගන්න පින්නතුනි, සිහියේ ලක්ෂණය තමයි අර අතීත අනාගත වර්තමාන වශයෙන් කාමයන් තුල හැසිරෙන මනස.
කුසල් අරමුණකට යොමු කරන්නට, කුසල් අරමුණක ඇදබැද තබා ගන්නට උපකාර වෙන චෛතසිකය තමයි සිහිය කියලා කියන්නේ. ඒ සිහිය උපදින්නේ සද්ධර්ම ශ්‍රවණය, සත්පුරුෂ සේවනය පදනම් කරගෙන පින්නතුන යෝනිසෝ මනසිකාරය උපදිනවා. අන්නේ යෝනිසෝ මනසිකාරය හේතු වෙලා තමයි සතිය හැදෙන්නේ. يعني කල්යාණ මිත්‍ර සේවනයත් තුලින් සද්ධර්ම ශ්‍රවණයට අවස්ථාව ලැබෙනවනේ. සද්ධර්ම ශ්‍රවණයට අවස්ථාව ලැබෙනවා. සද්ධර්ම ශ්‍රවණය කරද්දී පින්නතුන්ගේ ඇහෙන බණ යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරනවද නැද්ද? කරනවා. අන්න ඒක හේතු වෙලා තමයි සතිය කියන හැඟීම හැදෙන්නේ. සිහිය කියන හැඟීම හැදෙන්නේ. එතකොට අනේ සිහිය කියන හැඟීම තියෙන අවස්ථාව කියන්නේ අර කූඩු ඇතුළින් ඉන්න සුනකයා වගේ හිත රැකිලා තියෙන අවස්ථාව. ඒකනේ පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ශ්‍රාවකයාට තියෙන ලොකුම පිය උරුමය. ශ්‍රාවකයාට තියෙන පියාගේ රැකවරණය කියනවා. බුදුරජාණන් වහන්සේ කියන උතුම් පියාණන් වහන්සේගේ යම් රැකවරණයක් මේ ශාසනයේ තියෙනවා නම් ශ්‍රාවක හිතට තියෙන රැකවරණය කියනවා කය පිළිබඳ සිහිය, වේදනා පිළිබඳ සිහිය, හිත පිළිබඳ සිහිය, ධර්ම පිළිබඳ සිහිය පින්නතුනි. එතකොට අද දවසේ අපි මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පින්නතුනි මෙන්න මේ සිහිය කියන එක. දස අකුසලයෙන් වළකින්නට අපට උදව් කරන්නේ කොහොමද? ඒක හරීම වටිනව පින්නතුනි. මොකද කෙනෙකුගේ මුළු අනාගතේම අඳුර වෙන්න පුළුවන් ප්‍රධාන පැතිකඩ තුනක් තියෙනවා. එකක් කාය දුස්චරිතය. කාය දුස්චරිතය නිසා ජීවිත සසර ජීවිත වෙනසෙනවා පින්නතුනි. ජීවිතේ සහ සසර ජීවිතය. වචී දුස්චරිතය නිසා ජීවිතේ සහ සසර ජීවිත වෙනසෙනවා. මනෝ දුස්චරිතය නිසා මේ ජීවිතේ සහ සසර ජීවිත වෙනසෙනවා. එතකොට දස කුසලය කායිකව වාචසිකව මානසිකව ක්‍රියාත්මක වීම නිසා මේ ජීවිතයත් සසර ජීවිතයත් වනසනව පින්නතුනි. එතකොට අන්න ඒ වගේ අඳුරු තත්වයකට අඳුරු දුක්ඛිත අගාධයකට තමන්ගේ ජීවිතේ වැටෙන්න දෙන්නේ නැතුව සිහිය පදනම් කරගෙන අපි කොහොමද දස කුසලයෙන් වෙන් වෙන්නේ? අන්න එක හරි වටිනවා. මේ සිහිය පුදුම පින්නතුනි කල්යාණ මිත්‍රයෙක් වගේ කටයුතු කරනවා දස අකුසලයෙන් අපිව මුදව ගන්නට. දස අකුසලයෙන් අපිව මුදව ගන්නට සිහිය පින්නතුනි කල්යාණ මිත්‍රයෙක් වශයෙන් වැඩ කටයුතු කරනවා. අපි බලමු ඉතින් කොහොමද කරන්නේ සිහිය කියලා. අපි ඉස්සෙල්ලාම දස අකුසලයේ කියන කාරණාව ගමු පින්නතුනි. දස අකුසලයේ පින්නතුන් දන්නවා, බොහෝ අය දන්නවා, කාය දුස්චරිතේට අයිති වැරදි තුනක් තියෙනවා. ප්‍රාණඝාතය, සොරකම, කාම මිත්‍යාචාරය. වචී දුස්චරිතේට අයිති කාරණා හතරක් තියෙනවා. පරුස වචනය, මුසාබස, කේලම්, ප්‍රලාප. මනෝ දුස්චරිතේට අයිති පින්නතුනි කාරණා තුනක් තියෙනවා. අංසතු දේවල් තමා සතු කරගැනීමේ ආශාව නම් වූ අවිද්‍යාවත්, අන් ජීවිත මැරෙනවා නම් හොඳයි කියලා හිතන ව්‍යාපාදයක්, කියන්නේ අන් ජීවිත නැසෙනවාට කැමති බව කියන එක ව්‍යාපාදයක්, මිත්‍යා දෘෂ්ටියක්, දසවස්තුක මිත්‍යා දෘෂ්ටියක්. ඒ තුන තමයි මනෝ දුස්චරිතවලට අයිති වෙන්නේ. එතකොට මෙන්න මේ කාය වාග් මනෝ දුස්චරිතවල යෙදීම තුළ තමයි මේ ජීවිතයේ සහ සසර ජීවිතයේ අඳුරු වෙන්නේ, දුක් අගාධවට ඇදගෙන වැටෙන්නේ. මෙන්න මේ 10ෙන්ම වැළකෙන්න සිහිය පුදුම නායකත්වයක් දෙනෝ පින්නතුනි. පුදුම නායකත්වයක් දෙනෝ මේ අකුසල ධර්ම 10ෙන්ම ගොඩ එන්නේ. කියන්නේ සිහිය යම් කිසි කෙනෙක් පුරුදු කළ සති බලයක් බවට පත් කරගත්තොත් මේ 10ම වෙන එක නතර වෙන්න පටන් ගන්නවා පින්නතුනි. සති බලයක් හදාගත්තොත්, සිහිය කියන එක බලයක් කරගත්තොත්, අර සාමාන්‍යයෙන් අර බනහදි තියෙන සිහිය වගේ නෙමෙයි, ඊට එහා ගිය අති ප්‍රබල සිහියක්, අකුසල ධර්ම යට කරගෙන යන්න පුළුවන් ප්‍රබල සිහියක්, සති බලයක් හදාගත්තොත් මේ දස අකුසල කර්ම වෙන එක නතර වෙනවා පින්නතුනි. ඒ නිසා මේ සිහිය පුදුම නායකත්වයක් දෙනවා දස අකුසල කර්ම පතවලින් වළකින්න. ඊළඟට ඒකත් තේරුම් ගන්න ඕන. දැන් මේ දස අකුසල කර්ම ගැන කියද්දී පින්නතුනි දස අකුසල කර්ම පත කියලා කියනවනේ. ඇයි ඒ දස අකුසල කර්ම පත කියන්නේ?
මේ ලෝකෙ තියෙනව පින්නතුනි කර්ම සහ කර්මපත කියලා දෙකක්. ඒක හොඳට හිතර ගන්න ඕන එකක්. කර්ම සහ කර්මපත කියලා දෙකක් තියෙනවා. දැන් උදාහරණයක් විදියට පින්නතුනි අපි හිතමු මේ ලෝකේ තියෙනව පින්නතුනි සමහර අකුසල කර්ම. අකුසල කර්ම පැත්තෙන් කියන්නේ සමහර අකුසල කර්ම තියෙනවා මරණින් මතු නරක තැන්වල උප්පත්තිය ලබන්නට හේතු වෙන. සමහර අකුසල කර්ම තියෙනවා මරණින් මතු නරක තැනක උප්පත්තිය ලබා දෙන. ඒ කියන්නේ මරණින් මතු නරක තැනක උප්පත්තිය ලබා දෙන අකුසල කර්ම තියෙනවා. අන්නේ අකුසල කර්ම 10 තමයි මෙතන තියෙන්නේ. ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමිත්‍යාචාරය, පරුස වචනය, මුසාබස, කේලම, ප්‍රලාපය, අවිජ්ජා, දෝමනස්ස, මිත්‍යා දෘෂ්ටි. ඔය 10ට පින්නතුනි කර්මපත කියන්නේ. ඔය 10 හේතු වෙලා පින්නතුනි. ඔය 10න් එකක් හරි හේතු වෙලා නරක තැන්වල උප්පත්තියක් ලැබෙන්න පුළුවන්. එනිසා කියනවට කර්මපත කියලා. එහෙනම් කර්මපතයක් කියන්නේ නරක තැනක ප්‍රතිසන්දිය ලබා දෙන්නට සමත් වූ කර්ම. කර්මපත. එතකොට එහෙම නරක තැනක උප්පත්තිය ලබා දෙන්නට සමත් නැති අකුසල කර්මත් තියෙන්න පුළුවන්. අන්න ඒව පින්නතුනි නරක තැනක හරි හොඳ තැනක හරි ඉපදුනාට පස්සේ විපාක දෙන්නට බලපෑම් කරනවා. දැන් මේ දසා කුසල කර්මපත වලින් කරන්නේ නරක තැනක උප්පත්තිය ලබා දෙනවා. එච්චර ප්‍රබලයි මේවා. ඔය දසා කුසල කර්මපත ගණයට නොවැටෙන තව කර්ම තියෙනවා. අන්නේ කර්ම මොකද කරන්නේ පින්නතුනි? එහෙ කර්ම හේතු වෙලා අර නරක තැනක දසා කුසල කර්මපත හේතුල නරක තැනක ඉපදුණු සත්ත්වයාට හෝ දස කුසල කර්ම හේතුල හොඳ තැනක ඉපදුණු සත්‍යයට හෝ ඉපදීමෙන් පසු පින්නතුනි යම් යම් දුක්ඛෝ සැප විපාක ලබා දෙනවා. දැන් උදාහරණයක් විතර පින්නතුන් හිතන්න. දැන් අකුසල කර්ම පැත්තෙන් දස අකුසල කර්මපතවල තියෙන ව්‍යාපාදේ කියලා කියන්නේ තවත් කෙනෙක් නැසේවා කියලා හිතන දැඩි වෛරය. තවත් කෙනෙක් නැසේවා 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 කියලා ඇතිවෙනේ දැඩි වෛරේ නරක තැනක උප්පත්තියට හේතු වෙනවා. එතකොට කර්මපතයක්. හැබැයි අපි හිතමු කෙනෙකුට තවත් කෙනෙක් ගැන තරහක් තියෙනවා කියලා. එයා හිතන්නේ නැහැ. එයාගේ දැඩි වෛරයක් නැහැ. මෙයාගේ අත් කැඩෙන්න ඕන, කකුල් කැඩෙන්න ඕන, මැරෙන්න ඕන කියලා. හැබැයි පුඩි තරහක් තියෙනවා. අන්න ඒක කර්මයක් විතරයි. ඒක අකුසල මනෝ කර්මයක් විතරයි. හැබැයි කෙනෙක්ගේ හිතේ තියෙනනම් මෙයා මැරිලා යන්න ඕන කියලා, අන්න ඒක අකුසල කර්මපතයක්. ඇයි අකුසල කර්මපතයක් කියන්නේ? නරක තැනක උප්පත්තියක් ලබා දෙන්න තරම් ඒ වෛරය ප්‍රබලයි. හැබැයි අර කෙනෙකුට සියුම් තරහක් කෙනෙක් ගැන තියෙනවා නම් ඒක කර්මයක්, අකුසල කර්මයක්. හැබැයි ඒ අකුසල කර්මයට නරක තැනක උප්පත්තියක් ලබා දෙන්න බෑ. නරක තැනක හරි හොඳ තැනක හරි ඉපදුනාට පස්සේ ගත කරන ජීවිතය තුළ නම් අයහපත් බලපෑමක් කරන්න පුළුවන්. දුර්වර්ණ වෙලා උපදින්න හේතු වෙන්න පුළුවන්. ඒ වගේ බලපෑමක් කරන්න පුළුවන්. හැබැයි අර නරක තැනක උප්පත්තියක් ලබා දෙන්නට සුළු කර්ම වලට ශක්තියක් නැහැ පිටත. ඉතින් අන්න ඒකත් අපි තේරුම් ගන්න ඕන. කර්මය සහ කර්මපතය. කර්මය කියන්නේ හොඳ හරි නරක තැනක ඉපදුනාට පස්සේ අපට යම් යම් බලපෑම් කරන කුසල අකුසල කර්ම. කර්මපත කියලා කියන්නේ විශේෂම දසා කුසල කර්මපත ගත්තොත් නරක තැනකම උප්පත්තිය ලබන්නට හේතු වෙන තරම් ප්‍රබල වූ අකුසල කර්ම. ඒ නිසා කියනවා අකුසල කර්මපත කියලා දසා කුසල කර්ම වලට. එතකොට දැන් අපි බලමු පින්නතුනි මෙන්න මේ දසා අකුසල කර්මපත නරක තැන්වල උප්පත්තියක් ලබා දෙන්නට තරම් ප්‍රබල වන මේ දසා කුසල කර්මපත වලින් අත් මිදෙන්නට සිහිය කොහොමද උදව් කරන්නේ කියලා. ද අපි ඉස්සෙල්ලම ගමු පින්නතුනි දසා කුසල කර්මපත සිද්ධ වෙන කෙනෙක්ගේ ජීවිතේ ගමු. දසා කුසල කර්මපත හරි දසා කුසල කර්මපත වලින් කීපයක් හරි වෙන කෙනෙක්ගේ ජීවිතේ අපි ඉස්සෙල්ල ගමු. අපි අරගෙන බලමු මොකද්ද මේ සිහිය කියලා කියන්නේ කියලා. දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් ඉන්නෝ පින්නතුනි කල්යාණ මිත්‍ර සේවනයක් නැහැ. බණ අහන්නෙත් නැහැ, සද්ධර්ම ශ්‍රවණයක් නැහැ.
එතන කල්යාණ මිත්‍ර සේවනයක් නැත්නම් සද්ධර්ම ශ්‍රවණයක් නැත්නම් යෝනිසෝ මනසිකාරය උපදින්න විදියකුත් නැහැ. යෝනිසෝ මනසිකාරය නැත්නම් සතියක් නැහැ. එහෙමයි මේ ලෝකෙ ඉන්නවනේ. කල්යාණ මිත්‍ර සේවනෙත් නැහැ, සද්ධර්ම ශ්‍රවණයක් නැහැ. ඒ දෙක නිසා උපදින යෝනිසෝ මනසිකාරයත් නැහැ. ඒ යෝනිසෝ මනසිකාරය නිසා උපදින සිහිය සතියක් නැති අය මේ ලෝකෙ ඉන්නවා. දැන් ඒ වගේ කෙනෙක් අපි තු මේ ලෝකෙ තුල ජීවත් වෙනවා කියලා අන්න යාට මොකද වෙන්නේ? සමාජ අසහදාහරණයක් පේනවා. නැත්තම් මෙයා ඇසුරු කරන කෙනෙක්ගෙන් නරක වචන ටිකක් අහන්න වෙනවා. එතකොටම මෙයාට ඇති වෙන පුදුමාකාර වෛරයක්. ඒ වෛරය ඇති වුණාට පස්සේ මෙයා මොකද කරන්නේ? ඔන තරහින් පුපුර ඉන්නවා. ඊළඟට මෙයාට මොකද වෙන්නේ? පින්නතුනි, අතීතයේ අර අසාධාරණ වැඩේ කරපු අසාධාරණ වචන කියපු කෙනාගේ නරක දේවල් ඔක්කොම මතක් වෙන පටන් ඔක්කොම මතක් වෙද්දි මොකක් වෙන්නේ? මොකද වෙන්නේ? එකක් පිටිපස්සේ මෙයාගේ වෛරයේ ගිනි කන්දක් වගේ ඇතුළාන්තයේ පිච්චි වැඩෙන්න පටන් ගන්නවා. ඉතින් මෙයා මෙහෙම දවස්සක් දෙකක් තරහෙන් පිපිරි ඉන්නවා. ඊළඟට එක මොහොතක මොකද වෙන්නේ? ඔන්න මෙයාට අතර දණ්ඩක් ඇවිල්ලා, පිහියක් ඇවිල්ලා, පොරවක් ඇවිල්ලා, සමහරවිට වෙනත් ඇසිඩ් වගේ දෙයක් හරි වෙන්න පුළුවන් පින්නතනි. මොකද කරන්නේ? අර පරුස වචනේ හෝ අසාධාරණ වැඩේ කරපු කෙනාට මොකද කරන්නේ? ආරකෙන් ගහනවා. එහෙම නැත්තම් පින්නතුනේ අර අසාධාරණ වැඩේ හෝ අසාධාරණ කතාව කියපු කෙනාට පරුස වචනේ එක මොහොතක පුපුරලා බැනගෙන යනවා. එතකොට බලන්න, මෙයාට අසාධාරණ වැඩක් අසාධාරණ වචනයක් අහන්න වුණා. ඒකත් එක්කම තරහ ගියා. ඒ තරහ වැඩෙන විදිහටම කල්පනා කර කර හිටියා. එක මොහොතක පුපුරලා ගියා. ඊළඟට අපි හිතමු මෙයා මොනවා හරි වෙන වරදක් කරන කාමිත්‍යාචාරයක් කරනවා. කාමිත්‍යාචාරයක් වෙලා මෙයාගේ අතින් ඕක ගෙදර සමාජිකයෙකුට අහු වෙන්න යනවා. එතකොට මෙයාට අදහසක් එනවා, බොරුවක් කියන්න ඕන. ඔන්න කියන මේ එයා මගේ හොඳ යාළුවා, එයා මගේ හොඳ යෙහෙලියක්, එයා මගේ කාර්යාලේ වැඩ කරන කෙනෙක්, ඔය වගේ එක එක බොරු කියලා මොකද කරන්නේ? අර මේ අහු වෙන්න ගිහිල්ලා නින්දා ලැබෙන්න හදපු එක වළක්වනවා බොරු කියලා. කාමිත්‍යාචාරයේ යෙදුණා. හැබැයි ඒක අහු වෙන්න ගියා, අහු වෙන්න යද්දි බොරු කියලා ගැලවුණා. දැන් මේ අපි කතා කරන්නේ බුද්ධ ශාසනයක පිහිට නැති කල්යාණ මිත්‍ර සේවනයේ, සද්ධර්ම ශ්‍රවණයේ, යෝනිසෝ මනසිකාරය තුළින් සත්‍ය උපදවාගත්ත නැති කෙනෙක්ගේ පුහුදුන් මනෝභාවය. කාමිත්‍යාචාරයක් වෙලා අහු වුණොත් බොරු කියලා ගැලවෙනවා. ඊළඟට අපි හිතමු මෙයා දැන් ජීවත් වෙන, දැන් පරුස වචනත් කියනවා, බොරුත් කියවෙනවා. අපි හිතමු ඊළඟට මෙයාගේ ඇඟට හවස් වරුවේ මදුරු වහනවා. හාරි තරහයි ගහනවා, මැරෙන්නම පින්නතුනේ. මැරෙන්න ගහනවා. ප්‍රාණඝාතත් වෙනවා. දැන් අපි මේ තේරුම් ගන්න හදන්නේ සිහිය නැති කෙනාගේ සහ සිහිය තියෙන කෙනාගේ චර්යා රටාවල වෙනස්කම පින්නතුනේ. සිහියේ වටිනකම එතකොට තමයි මතක් වෙන්නේ අපිට. ඊළඟට තව කෙනෙක් ඉන්නවා පින්නතුනි. මෙයාම අපි ගමු. දැන් මෙයා ගැතින් ප්‍රාණඝාත වෙනවා, මදුරුව මැරෙනවා, කාමිත්‍යාචාර වෙනවා, ඕව අහුවෙන ගියාම බොරු කියවෙනවා, පරුස වචනත් කියනවා, සමහර අයගේ අසාධාරණකම් හමුවේ. ඊළඟට මෙයාට හිටපු ගමන් ඔය මේ මෙයාට බලපෑමක් කරන්න බැරි තරහකාරයෝ ඉන්නවනේ. يعني මෙයාට වඩා ප්‍රබල තරහකාරයෝ ඉන්න පුළුවන්. يعني මෙයා එයා ඉස්සරහ හරි දුබලයි. එතකොට මෙයාට යාට බනින්නත් බෑ, ගහන්නත් බෑ. මෙයාට පුළුවන් එකම දේ වෛර කර කර ඉන්න එක. ඉතින් ශාප කරනවා. මැරෙන්න ඕන මේ මිනිස්සු, හොදක් නම් වෙන්න එපා, අපාගත වෙන්න ඕන, අත් කැඩෙන්න ඕන, කකුල් කැඩෙන්න ඕන. තනියම ශාප කර කර ඉන්නවා. ගමන් බිමන් යද්දි මේ වැඩපල කරද්දි මතක් වුණොත් ওই මිනිස්සුර හොදක් වෙන්න එපා කියලා අර එයාගේ මරණය පතනවා. කවුද මේ? කල්‍යාණ මිත්‍ර සේවනයේ, සද්ධර්ම ශ්‍රවණයේ, යෝනිසෝ මනසිකාරය තුළින් සත්‍ය උපදවා ගත නැති කෙනා. තරහකාරයට හානියක් කරන්න බැරි නම් ඇතුළාන්තයෙන් වෛර කරන සතුටු වෙනවා. එයාගේ නැසීම හිත හිත මම මේ මිනිසයාට අවස්ථාවක් ලැබුණොත් මෙහෙමයි ගහන්නේ, මෙහෙමයි මරන්නේ, මෙහෙමයි ගහන්නේ, මෙහෙමයි මරන්නේ කියලා මෙයා හිත හිත සතුටු වෙනවා. ඊළඟට මෙයා පින්නතුනි කල්‍යාණ මිත්‍ර සේවනය, සද්ධර්ම ශ්‍රවණයක්, යෝනිසෝ මනසිකාරයක් සතියක් නැති මෙයා අංශතු දේවල් වලට හරියට ලෝභකම් කරනවා. අපි තු මෙයා පුරුෂයෙක් කියලා දැන් ස්ත්‍රී ශරීර දැක්කට පස්සේ මෙයාට ආස හිතනවා. මේ ශරීරය මගේ කරගන්න තිබ්බනම්.
මගේ අන්සතු ජීවිත දැක්කම මෙයාට ලෝභකම් උපදිනවා, දැඩි ලෝභකම්. අර ස්ත්‍රියක් දැක්කට පස්සේ ඇතිවෙන අර සාමාන්‍ය රාගයවත් තණ්හාවක් නෙවෙයි, මෙයාට ඇතිවෙන්නේ මේ ශරීරේ මගේ කරගන්න තිබ්බනම්, මගේ කරගෙන විඳින්න තිබ්බනම් ඔන්න වගේ දැඩි ලෝභයක් ඇති වෙනවා. ඊළඟට අපි හිතමු මෙයාගේ යාළුවෙක් ලස්සන වාහනයක් අරගෙන. ඉතින් ඒ වාහනේ දැක්ක ගමන් මෙයාට දැඩි ලෝභයක් ඇති වෙනවා, මේ වාහනේ මගේ කරගන්න තිබ්බනම්. අන්න ඒ වගේ පින්නතුණි බලන්න, මෙයාට දැන් පරුස වචන කියවෙනවා සමහර තැන්වල, බොරු කියනවා සමහර තැන්වල, ප්‍රාණඝාත වෙනවා සමහර තැන්වල, කාමිත්‍යාචාරත් වෙලාවකට වෙනවා. ඊළඟට අන් අයගේ විනාශය පතන තරම් වෛරය වැඩ කරන වෙලාවකට, ඒ විතරක් නෙවෙයි අන්සතු ජීවීන් සහ අන්සතු වස්තු තමා සතු කර ගැනීමේ මේ ප්‍රබල ආශාවල් ඇති වෙනවා. එතකොට එහෙම කෙනෙක්ගේ ජීවිතේ දැන් පින්නතුර තේරෙනවා කොච්චර අකුසල්ද කියලා. පුදුමාකාර අකුසල් තොගයක් මෙයාගේ ජීවිතේ අපුඤ්ඤාභි සංස්කාර ගොඩ නැගෙනවා, ගොඩ නැගෙනවා, ගොඩ නැගෙනවා, ගොඩ නැගෙනවා. ඇයි? කල්යාණ මිත්‍ර සේවනයක් නැහැ, සද්ධර්ම ශ්‍රවණයක් නැහැ, ඒ තුළ ධර්මානුකූල මානසිකාර නැහැ. ඒක හේතු වෙලා සිහි ඉපදීම, සතිය හැදීම කියලා එකක්, කුසලපාක්ෂිකව සතිය ඇතිවීම කියලා දෙයක් මෙයාගේ ජීවිතේ නැහැ. මෙයාගේ ජීවිතේ පුරාම වැඩ කරන්නේ මොකද්ද? මිච්ඡා සතිය. වැරදි කරන්නටත් සිහියක් තියෙන්න ඕනද නැද්ද? කාටවත් අහු නොවෙන්න කාමිත්‍යාචාරයේ දෙන සිහිය තියෙන්න ඕන. ඊළඟට කාටවත් අහු නොවෙන්න හොරකම් කරන්න සිහිය තියෙන්න එපා. හොරාට උනත් සිහිය තියෙනවද නැද්ද? ඒවට කියනවා මිච්ඡා සතිය, මුට්ටස් සති කියලා. එනේ සම්මා සතියට ප්‍රතිවිරුද්ධයි ඒක. අකුසල පාක්ෂිකයි. කෙලෙස් සමග උපදින්නේ ඒක. ඒ සතිය කෙලෙස් සමග උපදින සතියක්. ඒක මිච්ඡා සතියක්. එතකොට අන්න එහෙම පාපයට බර වුණු මානසිකත්වයක් ඒක. ඒක තමයි මෙයාගේ ඔළුවේ හැම තිස්සෙම වැඩ කරන්නේ. දැන් මෙහෙම ඉතින් ප්‍රාණඝාත, දත්තාදාන, කාමිත්‍යාචාර, ඕ වගේ පරුස වචන කිය 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 කල්යාණ මිත්‍ර සේවනයේ පිහිටක් නැතුව ජීවත් වෙන මෙයාගේ ඔන්න මරණාසන්න මොහොතේනවා. ඔන්න දැන් උඩු බැලි අතට පණ අදින හුස්ම ගන්න අමාරු, උඩහට හුස්ම අරගෙන තප්පර ගාණක් ඉඳලා පල්ලෙහාට අතාරින්නේ. දැන් මෙයාට මොනවද මතක් වෙන්න තියෙන්නේ? පරුස වචනේ බැනපුවා, කාමිත්‍යාචාර කරපුවා, හොරකම් කරපුවා, ප්‍රාණඝාත කරපුවා, බොරු කියපුවා, අනුන්ට වෛර කරපුවා, අනුන් නැසේවා කියලා වෛර කරපුවා. ඊළඟට අන්සතු වස්තු මගේ කරගන්න හැඟීම් තිබ්බනම් ඒව මතක් වෙන්න පුළුවන්. අනේ දේ මගේ කරගන්න බැරි වුණානේ කියලා ලෝභ කවපතින්න පුළුවන්. ඒ කියන්නේ එයාගේ මනස සම්පූර්ණ පිස්සු හැදුනා වගේ පිළිතුර මරණාසන්න මොහොතේ. කුසලයක් මතක් කරලා දෙන්න සිහියක් එතන නැති නිසා. මේ දේශනා මාලාව අපි බොහෝ තැන්වල සිහිපත් කළා. කෙනෙක්ගේ ජීවිතයේ කුසලයන් මතක් කරලා දෙන්න නම් පුරුදු කළ හදාගත්ත සිහියක් තියෙන්න ඕන කියලා. සිහියේ ලක්ෂණයක් තමයි කුසල ධර්ම මතක් කර දීම කියන එක. දැන් මේ ජීවිතයේ බොහෝ වාරයක් මේ දස කුසල කර්මපතාදී රැස් කරගත්ත මෙයාට, ශාසනයේ පිහිට නොලැබුණු මෙයාට පින්නතනේ මරණාසන්න මොහොතේ මතක් කරගන්න කුසලෙකුත් නැහැ. හදීසින් හරි වෙච්ච කුසලයක් තියෙනවා නම් ඒක මතක් කරලා දෙන්නට සමත් සතියකුත් නැහැ. එයා මරණින් මතු මොකද වෙන්නේ? දුගතියට වැටෙනවා. ඔන්න සිහිය නැති අයගේ ලක්ෂණය. දැන් බලන්න යම් කිසි කෙනෙක් ඉන්නෝ පින්නතරි සංසාරේ පුරුදු පුහුණු කරපු කුසල සංස්කාර හේතු වෙලා, පුඤ්ඤාභි සංස්කාර හේතු වෙලා මෙයාට අවස්ථාව ලැබෙනවා කල්යාණ මිත්‍ර සේවනයේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ, මහරහතන් වහන්සේලාගේ, නැත්නම් ශ්‍රාවකයන් වහන්සේලාගේ, කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයයට අවශ්‍ය හේතු සම්පත් සහිතව කෙනෙක් මේ ලෝකෙ උප්පත්තිය ලබනවා. මෙන්න මෙයාට මොකද වෙන්නේ? කල්යාණ මිත්‍ර සේවනයේට පරිසරය හැදෙනවා. ඉන්දියාවේ හිටියත්, ඇමරිකාවේ හිටියත්, ජර්මනියේ හිටියත්, කොහේ හිටියත් කල්යාණ මිත්‍රයෝ ලැබෙන පුණ්‍ය සංස්කාර සසරේ රැස් කර කර ආපු කෙනෙක් නිසා මෙයා කැර කියලා කර කවල සබා දහම විසින් පින්නතුනේ කල්යාණ මිත්‍ර ඉන්න පැත්තකට තල්ලු කළ දානවා. ඔන්න මෙයාට කල්යාණ මිත්‍ර සේවනයට අවස්ථාව ලැබෙනවා.
දැන් කල්යාණ මිත්‍රයන් විසින් මෙයාට මොනවද පින්නතන කියලා දෙන්නේ? සද්ධර්මය. සද්ධර්මයනේ කියලා දෙන්නේ. මොනවද සද්ධර්මය කියන්නේ? ප්‍රධාන වශයෙන් පින්නතුනි අපි හිතමු සතිපට්ඨාන භාවනාව කියලා. මේ කය පිළිබඳව සිහි ඇති කරගන්නේ කොහොමද? නේ ආනාපානේ තුල සිහි ඇති කරගන්නේ කොහොමද? අසුභ භාවනා තුල සිහි ඇති කරගන්නේ කොහොමද? වේදනාව තුල සිහි ඇති කරගන්නේ කොහොමද? චිත්තානුපස්සනා තුල සිහි ඇති කරගන්නේ කොහොමද? ධම්මානුපස්සනා තුල සිහි ඇති කරගන්නේ කොහොමද? සිහියෙන් පංච උපාදානස්කන්ධය දිහා බලන්නේ කොහොමද? හරිද? මෙයාට පින්නතුනට කල්යාණ මිත්‍රයන් වහන්සේගේ ආශ්‍රයෙන් මේ සංසාර ගමනේ තියෙන දුක පිළිබඳව සිහි උපදිනවා. ඒ වගේම අපි මේ කතා කර සතර සතිපට්ඨානය තුල තියෙන යම් යම් දේවල් සම්බන්ධ සිහි උපදිනවා. දැන් බලන්න අර කල්යාණ මිත්‍ර සේවනය තුලින් මේ සතර සතිපට්ඨාන ආදිය ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබිලා ඒ ගැන බොහෝම කැමැත්තෙන් කල්පනා කරනකොට මෙයාට සිහි උපදිනවා. සිහි උපදින දැන් මේ බණහන පිළිතුරටත් ඒක වෙලා තියෙන ඇත්තටම. කල්යාණ මිත්‍ර සේවනයේට අවස්ථාව ලැබුණා පෙර වපුරු පුණ්‍ය සංස්කාර නිසා. ඊළඟට කල්යාණ මිත්‍ර සේවනයේ යම්කිසි වයස් මට්ටමක ඉඳලා සද්ධර්ම ශ්‍රවණයට අවස්ථාව ලැබුණා. ඒ සද්ධර්ම ශ්‍රවණය තුළ මොනවද අහන්නේ? කායानुපස්සනා, වේදනानुපස්සනා, චිත්තानुපස්සනා, අනත් ධම්මානුපස්සනා. නේද? ඒවා අහන්න අහන්න මොකද වෙන්නේ? අහන දේට අනුකූලව කල්පනා කරද්දි කය ගැන සිහි උපදිනවා, වේදනා ගැන සිහි උපදිනවා, හිත ගැන ධර්ම ගැන සිහි උපදිනවා. දැන් මෙන්න මේ සිහිය, දැන් මෙයාගේ ජීවිතේ සිහියක් කියලා දෙයක් තියෙනවා. දැන් අරයට ඒව තිබ්බේ නැහැ. එයාට කල්යාණ මිත්‍ර සේවනයක් තිබ්බේ නැහැනේ. ඒ නිසා එයා අසිහියෙන්මයි ජීවත් වුනේ වරද තුල. හැබැයි මෙයාට එහෙම නැහැ. කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණයත් සද්ධර්ම ශ්‍රවණයෙන් අහපු බණ නැවත නැවත මෙනෙහි කිරීම තුල යෝනිසෝමනසිකාරය කියන්නේ ඒකනේ. මෙයාට කාය වේදනා චිත්ත ධර්ම පිළිබඳ සිහිය ඇති වුණා. දැන් මෙයා සිහිය යම් මට්ටමකට තියෙන කෙනෙක්. ඔන්න බලන්න පින්නතුනි මෙයා එදිනෙදා ජීවිතේ දැන් ඔන්න රැකියාව කරනවා, ගේදොර වැඩ කටයුතු කරනවා, ඥාතීන්ගේ යුතුකම් කරන, ඔන්න සමාජ ආශ්‍රය මෙයාගේ දැන් ඔන්න ක්‍රියාත්මක වෙන වෙලාව. ඔන්න බලන්න දැන් මෙයා යම්කිසි මට්ටමකට සිහිය හදාගත්ත කෙනෙක්නේ. සද්ධර්ම ශ්‍රවණයේ තුලින් මොකද්ද මේ සසර ගමන කියලා තේරුම් අරගෙන හොඳ සිහියක් තියෙන කෙනෙක්. ඔන්න මෙයාට පින්නතුනි සමාජය ඇසුරු කරද්දී එකට වැඩ කරන කෙනෙක් හරි තමන්ගේ පවුල කෙනෙක් හරි මොකක් හරි සමහර විට තමන්ගේ වරදක් තිබිලා හරි තමන්ගේ වරදක් නැතුව හරි පරුස වචනකින් බයිනවා. පරුස වචන කියන්නේ නරක වචනකින් බයිනවා. ඒ නරක වචනකින් බනිනකොටම පින්නතුනි මෙයාට පුදුම කේන්තියක් එනවා. ලොකුවට කුසල් වඩලා නැත්තම් මෙයාට පුදුම කේන්තියක් එනවා. හැබැයි කේන්ති එනවත් එක්කම පින්නතුනි මොකද වෙන්නේ? ඒ කේන්ති එනවත් එක්කම දැන් මෙයාට නිකන් අර තමන්ට පරුස වචන කියපු කෙනාට නිකන් සාප කරන්න පවා හිතන මට්ටමකට නිකන් ලම් වෙන්න වගේ හදන්නේ. එහෙමනේ අර හිතේ පින්නතුනි හිත අර ගොනා හැරෙන්නේ කෙහෙල් ගහට කියලා දන්නා වගේ මේ අපේ හිත හැරෙන්න හදනේ මොන පැත්තකට වගේද කියලා අපිට වේල බහින් දැනවනේ. එහෙම දැනෙන ගතියක් තියෙනවනේ පින්නතුනේ. අන්න ඒ වගේ මෙයාට දැන් දැනෙනවා මේක දැන් නිකන් අරයට සාප කරන මට්ටමකට කියන්නේ දසාකුසල කර්ම මත කර්මපතයක් වෙන මට්ටමට දැන් ඔන්න ගොඩනැගින්න හදනේ. එතකොටම මොකද වෙන්නේ? එතකොටම පින්නතේ සිහිය ඉදිරිපත් වෙනවා. සිහිය ඉදිරිපත් වෙලා පින්නතුනි මෙයාට වටහල දෙනවා එහෙම තවත් කෙනෙක්ගේ ජීවිතයක් විනාශ කරන මට්ටමේ ප්‍රාර්ථනාවක් ඇති කරගත්තොත් මොකද්ද වෙන්නේ කියලා අර සිහිය මෙයාට මතක් කරලා දෙනවා. දැන් අර කලින් කතා කරපු කෙනාට එහෙම නැහැ. එයාට තවත් කෙනෙක් අසාධාරණයක් කරාට පස්සේ ඒ අසාධාරණය කරපු කෙනත් එක හැප්පෙන්න බැරි නම් එයාට පින්නතුණි මොකද වෙන්නේ? එයා කිසියම් ඉවක් බවක් නැතුව මේ මිනිස්සයට හොඳක් වෙන්න එපා මැරෙන්න ඕන කියලා හිතුණනේ. මනෝ අකුසල කර්මයක් විදියට දසාකුසල කර්මපත වලටයි ව්‍යාපාදී ක්‍රියාත්මක වුණා. හැබැයි මේ කල්යාණ මිත්‍ර සේවනයේ සිහිය පුරුදු කරපු කෙනාට එහෙම වෙන්නේ නැහැ. එයාට අරය ගැන නරක අර වගේ භයානක පාපී හැඟීමක් ඇති කරගන්නට හිත අර අදිනකොටම සිහිය මතක් කරලා දෙනවා.
ඕක දරුණු වැඩක්. ඕක භයානක වැඩක්. අන්න එතකොට තමයි ඒකෙන් වළකින්නේ පින්නතුනි. මේ වරදක් වෙන්න හදන තැන අපිව වළක්වන්න මනස හැඩගැහෙන්න එපයි. සිහියෙන් කරන්නේ පින්නතුනි වළකින්නට මතක් කරලා දෙනවා. වැලකීම කියන එක විරතියෙන් සිද්ධ වෙන්නේ. විරති චෛතසිකය ඒකට බලපාන්නේ. හැබැයි විරති චෛතසිකයට ක්‍රියාත්මක වෙන්න මතක් කරලා දෙන්නේ. මේක නොකළ යුත්තක්, සාප කිරීම නොකළ යුත්තක් කියලා මතක් කරලා දෙන්නේ සිහිය. ඊට පස්සේ ඒක මතක් කරලා දුන්න ගමන් ඒක ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැතුව ඒකෙන් වළකින්නේ, වළක්වන්නේ විරතිය කියන එක. ඒක වෙනම හැඟීමක්. එතකොට බලන්න එයාගේ අතින් අර වෙන්නේ ගේපු දසාකුසල කර්මපතේ ඇනි හිටියා. ඇනි හිටින්න ප්‍රධාන හේතුව තමයි මෙයාට සිහිය ඉපදුනා. සිහිය ඉපදුනේ ඇයි? මෙයා කල්යාණ මිත්‍ර සේවනයෙන් සතර සතිපට්ඨාන ආදී ශ්‍රවණය කරලා ඒව පුරුදු කරලා යම් සිහියක් හදාගෙන හිටපු නිසා පින්නතුනි. එතකොට දැන් මේ ලෝකේ බණහන සමහර අයට ඒක වෙන්නේ නැහැ නේ. සමහර බණහන අය ඉන්නව පින්නතුනි මේ එයාලත් ඔය අනිත් අය වගේම තමයි වෙලාවකට. යටි ඉතින් සාප කරන දෙස් තියන හොඳක් වෙන්න එපා කියලා. ඉතින් බණහන අය නේ. ඇයි එහෙම වෙන්නේ? එයාල පින්නතුලට බුද්ධ දේශනාවේ තියෙනවානේ මේ ලෝකෙ ඉන්නවා බණහන වර්ග තුනක්. අවකුංජ පඤ්ඤෝ පුද්ගලෝ, උච්ඡංග පඤ්ඤෝ පුද්ගලෝ, පුතු පඤ්ඤෝ පුද්ගලෝ කියලා වර්ග තුනක් ඉන්නේ. පළවෙනි කණ්ඩායම තමයි පින්නතුනි යටි කුරු කළ කලේ වගේ බණ මේ කියන හාමුදුරු ඉස්සරහා වාඩි වෙලා හිටියට හාමුදුරන්ගේ මූණ දිහා බලාගෙන නමුත් හිත තියෙන වෙන වෙන තැන්වල යටිකුරු කරපු කලයකට වතුර දාන වගේ රඳන්නේ. එතකොට අන්නේ වගේ අයට පින්නතුනි සිහි උපදින්නේ නැහැ නේ බණ ඇහුවට. මේ මොකද වෙන්නේ? බණ ඇසීම තුලවත් අඩුම ගානේ සිහියක් හදාගෙන නැති නිසා අසාධාරණ වචනයක් අසාධාරණ ක්‍රියාවක් වෙන තැන පින්නතුනි ඇති වෙන අර අන් අයට සාප කරන්නට පෙළඹෙන වෛරය සිහියේ ආධාරයෙන් මතක් කරලා ඕක කරන්න එපා කියලා ඒකෙන් වළක්වන්නට පරිසරය ගොඩනගන්නේ නැහැ. සද්ධර්ම ශ්‍රවණාදිය තුල සිහියෙන් බණ අහගෙන ඉඳලා පුරුදු පුහුණු කිරීම තුල උපදින සිහියක් සතියක් කෙනෙක්ගේ තිබුණොත් විතරයි තවත් කෙනෙකුට සාප කරන්න හදන තැන සාප කරන්න කලින් මතක් කරලා ඕක කරන්න එපා කියලා. ඒක කරන්නේ සිහිය පින්නතුනි. මතක් කරලා ඒකෙන් වළකින්නට අවශ්‍ය පරිසරය හදලා දෙන්නේ. මෙහෙම දේවලුත් වෙනවා. බොරු කියන අවස්ථාව ගමු. සමහර අය ඉන්නවා සද්ධර්ම ශ්‍රවණයත් කරනවා, කල්යාණ මිත්‍ර සේවනයක් තියෙනවා. ඒ තුලින් යම් කිසි මට්ටමකට ඒ අහන දහමට අනුව මානසිකාර කළ සතියකුත් තියෙනවා, සිහියකුත් තියෙනවා. ඒත් බොරු කියවෙනවානේ. එයාලට පින්නතුණි බොරු කියවෙන්න හදනකොටම සිහිය මතක් කරනවා. බොරුවක් කියවෙන්න හදන්නේ කියලා. ඒත් මෙයාලට ඒක වළක්ව ගන්න අවශ්‍ය වීරියයි නුවණයි නැහැ. ඒ නිසා බොරු කියවෙනවා. දැන් බලන්න සමහර අය ඉන්නවා යටිකුරු කරපු කලයට වතුර දානකොට කලේ ඇතුලේ රඳන්නේ නැහැ වගේ එක එක ලෝකවල සැරිසරසර බණ අහද්දී අහන බණ හිතේ රැඳෙන්නේ නැහැ. ඉතින් රැඳුන් නැතුණාම ඒව මානසිකාර කළ සතියක් උපදින්නේ නැහනේ. ඒ වගේ කෙනෙකුට තවත් කෙනෙක් අසාධාරණකම් කරද්දී අසාධාරණ වචන කියද්දී කේන්ති උපදිනවා. හැබැයි ඒ කේන්ති අර සාප මට්ටමකට යන්න නොදී පින්නතුණි ඕක භයානක දෙයක් කියලා මතක් කරලා දෙන්නට සිහියක් උපදින්නේ නැහැ. මොකද බණ ඇහුවේ සිහියෙන් නෙවෙයිනේ. දැන් අපි මේ කතා කරන කෙනා හොඳට බණ අහපු කෙනෙක්. සිහියෙන් බණ ඇහුවා. යම්කිසි මට්ටමකට අහපු බණට අනුව කල්පනා කරලා සිහියකුත් හදාගත්ත කෙනෙක්. හැබැයි පින්නතුණි බොරුවක් කියවෙන්න හදන තැන පුරුදු කළ සිහියක් තියෙන නිසා සිහිය මතක් කළ දෙනෝ මෙයාට. වාට යතින් බොරුවක් කියවෙන්න හදන්නේ. ඒත් මෙයාට බොරු කියන එකෙන් වළකින්නට අවශ්‍ය මානසික වීරිය නැති නිසා.
ඒ බොරු කියවෙන්න හදනකින් ගැලවෙන්නට අවශ්‍ය කල්පනා කිරීමට අවශ්‍ය නුවණ නැති නිසා බොරු කියවෙනවා. එහෙමයක් මේ ලෝකෙ ඉන්නවා. එයාලා තමයි ගොඩාක් පසු තැවි තැවි ඉන්නේ. දැන දැන බොරු කිව්වා කියලා දුක් විඳින්නේ එයාලා තමයි. මොකද බොරු කියවෙන්න හදද්දිම හිත මතක් කළ දුන්නා බොරුවක් කියවෙන්න හදන්නේ. සිහියෙන් ඒක මතක් කළ දුන්නා. සතියට එහෙම මතක් කරන දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. මොකද මෙයා කලින් සතිය හදාගත්ත කෙනෙක් බණ අහලා එහෙම. ඒත් එයාට ඒ බොරුව නොකීමේ වීරිය හදාගන්න බැරි වුණා. වීරිය ප්‍රශ්නයක් තියෙනවා. බොරුව නොකීනට අවශ්‍ය දේවල් වේගෙන් වේගෙන් මානසිකාර කිරීමේ නුවණක් ඒ වෙලාවේ ආවෙ නැහැ. ඒ නිසා අර සිහියෙන් බොරු කියන එක හොඳ නැහැ කියලා මතක් කළත් බොරුව කියවුණා. ඇයි? වීරිය නැහැ, නුවණ නැහැ. තව සමහර අය ඉන්න පින්නතුනි, එයාලා කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණයෙන් ඒ අහපු බණ හොඳට පුරුදු කළා, පුරුදු කළා, පුරුදු කළා, සතර සතිපට්ඨාන භාවනා කරලා ප්‍රබල සතියක් හදාගෙන ඉන්නවා. එයාලට පින්නතුනි බලන්න, අර සතිපට්ඨාන භාවනා ආදිය තුල ප්‍රබල සතියක් ඇති කරගන්න මෙයා ප්‍රබල වීරයෙකුත් පාවිච්චි කරානේ. ඒ වගේම සතිපට්ඨාන භාවනා ආදිය තුල මෙයාගේ ප්‍රබල නුවණකුත් හැදුනනේ. අන්න එහෙම අර ප්‍රබල විදියට සතිය හදාගන්න වීරය කරපු, ප්‍රබල විදියට සතිය හදා ගැනීමට අවශ්‍ය නුවණින් කටයුතු කරපු කෙනෙක්ගේ එදිනෙදා ජීවිතේ බොරුවක් කියවෙන්න හදන තැන, බොරුවක් කියවෙන්න හදනවා කියලා සිහියෙන් මතක් කරනකොටම පින්නතුනි, මෙයා වීරය හොඳට පුරුදු කරපු කෙනෙක්නේ. ඒ බොරු නොකිය ඉන්නට අවශ්‍ය වීරය මෙයාට ඇති වෙනවා. මෙයා හොඳට නුවණ පුරුදු කරපු කෙනෙක්නේ. අනේ බොරුවෙන් වැළකීලා ඉන්නට අවශ්‍ය නුවණ මෙයාට උදව් වෙනවා. බලන්න පින්නතුනි, තමන්ගේ හිතේ ඕනම වර්තමාන හැසිරීමකට අතීත චර්යාව බලපාන්නේ. අතීතයේ හොඳට සිහිය, නුවණ, වීරය පුරුදු පුහුණු කරපු අයට අද දවස තුල පින්නතුනි වැරදි පාරවල් වලට මනස වැටෙන්න හදද්දී ඒ සිහියෙන් මතක් කරලා නුවණින් කළ යුතු දේ වීරය සහගතව සිදු කරලා ඒ වර්ධන නොවැටි ඉන්නට අවශ්‍ය පරිසරය හදලා දෙනවා පින්නතුනි. අතීතයේ හොඳට සිහිය, නුවණ, වීරය වඩපු අයට වර්තමානයේ වරදක් වෙන්න හදන තැන ඒ අතීත සිහිය, නුවණ, වීරය හේතු වෙලා උපදින සිහිය, නුවණ, වීරය තුලින් පින්නතුනි වරදෙන් ගැලවෙන්න පුළුවන්. හැබැයි කෙනෙක්ගේ අතීත සිහිය, අතීත නුවණ, අතීත වීරය දුබල නම් දැන් වරදක් වෙන්න යන තැන මෙයාට මතක් වුණත්, යම්කිසි උත්සාහයක් ගත්තත්, යම්කිසි මානසිකාර ටිකක් පැවැත්තුවත් නුවණින් වර්ධ වෙනවා පින්නතුනි. එතකොට ප්‍රශ්නේ කොතනද? සිහිය ප්‍රබල නොකර ගැනීම. සිහිය ඉතාම ප්‍රබල කරගත්තා නම් ඒකත් එක වීරයයි, නුවණයි පින්නතුනි. ඔය සතිපට්ඨාන භාවනා තුල නම් වැඩෙනවා පින්නතුනි. එතකොට අපේ පින්නතුන් හිතන්න ඕන, දැන් අපේ වර්තමානයේ මේ බණහන පින්නත් කෙනෙක් ගැතින් මොනවා හරි වරදක් වෙනවා නම් තාමත්. දැන් සමහර විට ප්‍රාණඝාතයෙන් වැළකීලා ඇති. සමහර විට පරුස වචන කියන එකෙන් වැළකීලා ඉන්නත් පුළුවන් සමහර අය. සමහර අය රහමිර මත්පැන් භාවිතයෙන් වැළකීලා ඉන්න පුළුවන්. මේ වගේ අපේ පිනතුන් සමහර වැරදි වලින් දැන් ගොඩක් අයින් වෙලා. ඒ ගොඩක් අයින් වෙලා ඉන්නේ ඇයි? ඒ වරද වෙන්න හදන තැන්වල සිහියෙන් මතක් කර, සිහිය විසින් සති චෛතසිකේ මතක් කරවනවා. මේක නොකළ යුත්තක්. මතක් කරලා දෙනවා. ඊළඟට ඒ වරදෙන් ගැලවෙන්නට අවශ්‍ය වීරිය, නුවණ පිනතුන තියෙනවා. ඒ නිසා ඒවෙන් ගැලවිලා ඉන්නවා. හැබැයි පිනතුන තියෙන පුළුවන් සමහර වැරදි තාම ගැලවෙන්න බෑ. ඒ වැරදි හෝ ඒ එක වරද හෝ පින්නතුනේ මොකද වෙන්නේ? නැවත 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 සිද්ධ වෙනවා. ඒ වරද සිද්ධ වෙන්න හදනකොට පින්නතුට සිහිය මතක් කරලක් දෙනවා. මේක හොඳ දෙයක් නෙවෙයි. සිහිය මතක් කරලා දෙනවා. හැබැයි වරද වෙනවා. ඇයි? සිහිය මතක් කරලා දුන්නත් වරදින් ගැලවෙන්නට අවශ්‍ය ප්‍රබල වීරය නැහැ. උත්සාහය නැහැ. ප්‍රබල නුවණ නැහැ. එතකොට අපේ පිරිතුන් තේරුම් ගන්න මොනවා හරි වරදක් නැවත නැවත අදටත් වෙනව නම් අර පොඩි පොඩි වැරදි වලින් ගැලවෙන්නට අවශ්‍ය අර සිහිය, නුවණ, වීරය තිබුණට ඔය ප්‍රබල අකුසලයක් නිසා වෙන ඔය වරදින් ගැලවෙන්න නම් පොඩි සිහියක්, පොඩි නුවණක්, පොඩි වීරයක් ඇති කරගෙන බෑ. මොකද ඔය වරද ලොකු නිසා. එන වරද ලොකුයි කියන්නේ ඒ වරදට හේතුන අකුසලේ හරි ප්‍රබලයිනේ. එතකොට ඒකනේ වරද දැන දැනත් සිහියෙන් වරද මතක් කරලා දෙද්දිත් ඕක වෙන්නේ. ඒ පැත්තට තල්ලු වෙලා තමයි විසිවිල වගේ යන්නේ. එතකොට තේරුම් ගන්න ඕනේ, එහෙනම් ඔය ප්‍රබල වරදට, ප්‍රබල අකුසලයක් නිසා වෙන ඔය ප්‍රබල වරදත් එක්ක හැප්පෙන ප්‍රබල සතියක්, ප්‍රබල වීරයක්, ප්‍රබල නුවණක් හදන්න වෙනවා.
හදන්ඩම වෙනවා. ඒක හැදෙන කම් ඔය වර්ධ වෙන එක නතර වෙන්න. අපි තුන් මෙහෙම ඔන්න දැන් කෙනෙක් ගතින් අද උදේ වරදුනා කියලා. දැන් මේ බණහන වෙලාවෙත් හිතනවා මම ආයේ වරද කරන්නේ නැහැ. දැන් උදේ ඒ වරද උනේ ඒ වෙලාවේ ඇති වුණු සිහිය නුවණ වීර්ය දුබල නිසානේ. ඒ දුබල සිහියටයි නුවණටයි දුබල වීර්යටයි බැරි වුණා ඒ ප්‍රබල වරද ඒ ප්‍රබල අකුසලය පදනම් කරගෙන සිදුවෙන ඒ වරදත් එක්ක හැප්පිලා තමන් පරිස්සම් කරන්නට තමන් රැක ගන්නට. දැන් හිතනවා පින්නතුන් තාම අර වගේම සිහියක් නුවණක් වීර්යයක් තමයි තියෙන්නේ. අරද වරද වෙන්නට හේතුනර අකුසලයක් තාම අවස්ථාව ලද කලින් පැන නගින්න බලාගෙන ඉන්නවා. පිනතුන් හිතනවා ආයෙමන් කරන්නේ නැහැ කියලා. ඕක වෙන්නේ නැහැ. ඇයි අර 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 අකුසලය යෝධෙක් වගේ හවස් වරුවට හරි හෙට දවසේ හරි එද්දී ඒ යෝධ අකුසලෙත් එක්ක හැප්පෙන්න යෝධ වීරියක් යෝධ සිහියක් යෝධ නුවණක් නැහැනේ පිනතුනේ තාම. නේද? ඒකයි මිනිස්සුන්ට පිනතුනේ මේ ලෝකේ වැරදි වුණ ගමන් හිතන ආයෙ කරන්නේ නැහැ ආයෙ කරන්නේ නැහැ ආයෙ මලත් කරන්නේ නැහැ බුදුහාමුදුරනේ මං කරන්නේ නැහැ බුදුහාමුදුරන්ටත් පොරොන්දු වෙනවා ආයෙ නම් කරන්නේ නැහැ බුදු රජාණන් වහන්සේ ඔබ වහන්සේගේ නාමයෙන් මම මේ පාපයෙන් වළකිනවා ඔහොම තමයි හිතන්නේ හැබැයි අර සිහිය නුන වීර්ය වැඩි කරන්නේ නැති නිසා ආපහු වරදට පරිසරයේ හැදෙද්දි ආපහු වරද කරනවා කියනது වරද කෙරෙන මෙයාගේ ඒ නිසා පිළිද මේ දසා කුසල කර්මපත්වල තියෙන ප්‍රාණගත දත්තාදාන කාමිත්‍යාචාර පරුස වචන කේලම් මුසාබස් ප්‍රලාප අන්සතු ජීවිතවලට හෝ අන්සතු ආදරයන්ට හෝ අන්සතු වස්තුවලට හෝ මගේ කරගැනීමේ ආසාව නම් වූ අවිද්‍යාව හෝ ජීවිතයක් විනාශ කරවන්නට තරම් නසන්නට තරම් ඇතිවෙන වෛරය හෝ එහෙම නැත්නම් දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියන ඔන්නය මොනව හරි පින්නතුනි වරදක් තියෙනවනම් අන්නේ වරද වෙන්න හදන තැන වරද පින්නතුනි මතක් කරලා දෙන්නට ප්‍රධාන වශයෙන් උදව් කරන්නේ සිහිය. සිහියෙන් කලයුත්ත නොකලයුත්ත මොකද්ද කියලා මතක් කරලා දෙනවා. දොරටු පාලකයාගේ ලක්ෂණේ තමයි ඇතුල් විය යුතු කෙනා සහ ඇතුල් නොවිය යුතු කෙනා හඳුන ගන්නවා. සිහියෙන් කලයුත්ත නොකලයුත්ත දැන හඳුන ගන්නවා. හැබැයි එයාට විතරක් තනියමේ වරදෙන් ගැලවෙන්න බෑ. සිහියට තනියමේ වරදෙන් ගලවන්න බැරි නිසා එතෙන්ට එකතු වෙන්න ඕන වීර්ය සහ නුවණ කියන දෙන්න. ඔන්න ඔය තුනම එකතු වුණ තැන තමයි පින්නතුනි ඔය දසාකුසල කර්මපත්වල තියෙන ඕනම වරදකින් කෙනෙකුට ගැලවෙන්න පුළුවන්. ඉතින් අන්නේ සඳහා කරන්න ඕන සිහියම වඩන්න ඕන. ආනාපානේ තුල සිහිය වඩද්දී වීරිය වැඩෙනවද නැද්ද? වීරිය වැඩෙනවා. ආනාපානේ තුල සිහිය වඩද්දී වීරිය විතරක් නෙවෙයි ආනාපාන කමඨහන පිළිබඳ නුවණත් ඊළඟ ආනාපාන විදර්ශනාවට ගැනීම තුලත් නුවණ වැඩෙනවා. ඊළඟට අසුබ භාවනාව තුල අසුබ කොටස් පිළිබඳ සිහිය අසුබ කොටස් වල යෝනිසෝ මනසිකාර්යය පැවැත්වීම සහ ඒ පැවැත්වීමට අවශ්‍ය වීරිය වේදනානුපස්සනාව වඩද්දී වේදනාව තුල සිහිය පවත්නවා. ඒ සිහිය පවත්න්න වීරිය ඕන. ඒ සිහිය ඒ වේදනානුපස්සනාව ගැන සිහිය වීරයෙන් පවත්න කෙනා වේදනාවේ ඇතිවීම නැතිවීම දකිද්දී ඒකේ ඒ පිළිබඳ නුවණ ඇති කරගන්නවා. ඉතින් ඔන්නෝම පිළිද මේ සතර සතිපට්ඨාන ආදී භාවනා තුල සිහිය වඩන්න වීරිය නුවණ ඊට සමගාමීව වර්ධනය වෙවි ජීවත් වෙන තත්යකට ජීවිතේ පත් කරගත්තොත් දස අකුසල කර්මපත වලින් වෙන ඕනම වරදක් වෙන්න හදද්දිම වේල පහින් මේ ගුණා හැරෙන්නේ මේ කෙහෙල්මුව කණ්ඩ තමයි කියලා තේරුම් ගත්තා වගේ මනස සිහියෙන් ඉක්මනට වරද තේරුම් අරගෙන වීරෙන් නුවණින් ඒ වරදෙන් ගැලවිලා ලස්සන ජීවිතයක් ගත කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා පින්නතුනි බුද්ධ ශාසනයක් ලබන්න තරම් පින්නතුන් වාසනාවන්තයි පින්වන්තයි කල්යාණ මිත්‍ර සේවනයේ ලබන්නත් පින්නන්තයි සද්ධර්ම ශ්‍රවණය කරන්න වාසනාවන්තුනා අහන බන කල්පනා කරන්නත් වාසනාවන්තුනා ඒ තුලින් යම් සිහියක් හදාගන්න යම් නුවණක් හදාගන්න වීරියක් හදාගන්නත් වාසනාවන්තුනා හැබැයි තව තවත් ඔය සිහිය වැඩෙන්න ඕනේ තව තවත් ඔය වීරිය වැඩෙන්න ඕනේ තව තවත් ඔය නුවණ වැඩෙන්න ඕනේ සතිය සති බලයක් වෙන්න ඕනේ වීරිය බලයක් වෙන්න ඕනේ නුවණ ප්‍රඥා බලයක් වෙන්න ඕනේ එදාට තමයි වරදින් අත්මිදෙන්නේ හැම දෙනාට මේ ධර්ම දේශනාව මේ දස අකුසල කර්මපත පිළිබඳ තේරුම් අරගෙන
දසාකුසල කර්මපතවලින් මොනවම්ම හරි වරදක් වෙන්න හදන තැන සිහියෙන් මතක් කරගෙන නුවණින් වීරෙන් ඒවයින් වැළකිලා තමන්ගේ මේ සත්‍යශ බෝධිපාක්ෂික ධර්ම වැඩෙන ප්‍රතිපත්තිකාමී ජීවිතයේ නිවන කරා අරගෙන යන්නටම මේ පින්කම මේ උතුම් ධර්ම ශ්‍රවණමය පින්කම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අද දවසේ ජයරූපවාහිනී නාලිකාව තුළින් සිදු කරන්නට යෙදුණු සත්‍යශ බෝධිපාක්ෂික ධර්ම දේශනාව සඳහා බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සාසනික හැඟීමෙන් දායකත්වයේ දරමින් කටයුතු කරන්නට යෙදෙන්නේ බුද්ධි වීබැද්ද සොහොයුරාගේ කලන මිතුරු කැලවිසින් කියලා සිහිපත් කරලා තියෙනවා. ඒ පින්නතුන් කල්යාණ මිත්‍රයන් විදියට මේ තුම් පින්කම සිදු කරන්නට ප්‍රධාන අරමුණ විදියට ඉදිරිපත් කරලා තියෙන්නේ හපුතලේ සිදු වූ හදිසි ගුවන් අනතුරින් අපාතරින් සමුගත් ප්‍රධාන ගුවන් නියමු බුද්ධි වීබැද්ද රණවිරු සොහොයුරාගේ අප්‍රේල් මස 22 දිනට යෙදෙන 40 ජන්මදිනේ නිමිති කරගෙන එතුමාට පුණ්‍යානුමෝදනා කිරීමේ අදහසින් කියලා සිහිපත් කරලා තියෙනවා. ඉතින් රට ජාතිය වෙනුවෙන් මහත් සේවයක් කරලා කුමක් හෝ සංසාර දෝෂයකට අපාතරින් වෙන්වන්නට සිදුණු ඒ බුද්ධි වීබැද්ද රණවිරු මහත්මයාගේ සංසාර ජීවිතය මේ මතු කරගන්නට යෙදුණු උතුම් පුණ්‍ය ශක්ති ආනිසංස බලයෙන් පින්නතුනි සුවපත් භාවයට සැපවත් භාවයට පත් වේවා කියලා ප්‍රාර්ථනා ඇති කරගන්න. ඒ වගේ මේ කලන මිතුරන් කල්යාණ මිත්‍රයන් සිහිපත් කරලා තියෙනවා මේ සිදු කරගන්නට යෙදුණු උතුම් පුණ්‍ය ශක්තියේ මහිමයෙන්. මෙවැනි අකල් මරණ මතු සංසාරේ කවදාවත් සිදු නොවන්නට මේ උතුම් පුණ්‍ය ශක්තිය අයිති අනුමෝදම් වෙත්වා කියලා. ඒ වගේම පින්නතන සිහිපත් කරනවා එම අනතුරින් මිය පරලොව ගිය අනෙක් රණවිරු සොහොයුරන් තිදෙනාට මේ උතුම් පුණ්‍ය ශක්තිය අයිති අනුමෝදම් වෙලා ඒ රණවිරු සොහොයුරන්ගේ සසර ජීවිතයත් සුවපත් භාවයට ශාන්ත භාවයට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. රට දැය වෙනුවෙන් දීපිදු සියලුම රණවිරුවන්ටත් මේ උතුම් පුණ්‍ය ශක්තිය අයිති අනුමෝදම් වේවා. ඒ වගේම බුද්ධි වීබැද්ද සොහොයුරාගේ මිය පරලොව යන්නට ඉදිරි දෙමව්පියන්ටත් මේ උතුම් පුණ්‍ය ශක්තිය ආනිසංසවරය අයිති අනුමෝදම් වේවා. ඒ වගේම සිහිපත් කරනවා බුද්ධි වීබැද්ද සොහොයුරාගේ පුංචි දියණියට සහ එතුමාගේ දයාබර ස්වාමි දියණියට මේ උතුම් පින්කමේ ආනිසංස බලයෙන් කායික මානසික නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා කියලා. දහම් දේශනාව සිදු කරන්නට යෙදුණු ධර්ම දේශකයන් වහන්සේ ඇතුළු පින්වන්ත මහා සංඝරත්නයට උතුම් ආශිර්වාදය ලැබේවා. සියලු වර්ග පරම්පරාගත නෑයන්ගේ භවගාමී ජීවිත සැපවත් වීමටද මේ මහා පුණ්‍ය ශක්තිය හේතු වේවා. ඒ වගේම සිහිපත් කරනව පින්නතුනි උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට වෙරදරන ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කුසලය පාරමී ධර්මයක්ම වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් පින්නතුනි ඒ මිය පරලොව යන්නට යෙදුණු දයාබර සොහොයුරා වෙනුවෙන් බුද්ධි වීබැද්ද සොහොයුරා වෙනුවෙන් මේ උතුම් පින්කම සිදු කරන්නට යෙදුණු ඒ සදැහැති කාරුණික කල්යාණ මිත්‍ර හැම දෙනාටමත් ඒ කල්යාණ මිත්‍රයන්ගේ පවුල්වල සියලුම සමාජික සමාජිකාවන්ටත් සද්ධර්ම ශ්‍රවණය කරන්නට යෙදුණු සුපින්නත් ඔබ හැම දිනාටමත් අනන්ත සක්වල වාසී සියලු සත්ත්වයන්ටත් බුද්ධාදි රත්නත්‍රි අනන්ත ආශිර්වාදයෙන් සැනසෙල්ලම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා සිදු කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. සුපින්නතුනි
අද දින මෙම උතුම් ධර්මානුශාසනාව සිදු කළ අප දේශකයාණන් වහන්සේට තවත් මෙවැනිම ශාසනික කටයුතු නිරත වන්නට අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවායි අප එක්සිත ප්‍රාර්ථනා කර සිටිමු. ප්‍රාර්ථනාවක් වශයෙන් අප සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. එසේනම් අද දිනට නියමිත ධර්මානුශාසනාව මෙතකින් නිමවට පත්වනවා. ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.